सिंगपौले सील सादर पीलिकना वेनस्त वीडियो गेन आगे अदा एक तरह वेनस्त वीडियो अर्थमें अद वीडियो एक तरह धूपत संबंध वीडियो का मैं धूपत पीटे पैसिफि सागरे हेबा सामान्य लोकस्थित गर्तान लंग लंग हम रटवल तीन हेबाई मे धूपत मे लोके रटवल टिका दुरास्वेला तीब धूपत तमय मेक अदर दुरास्वेला पीटला तीन धूपत तमय मेक हेबाई मे धूपते तीन विशेषत्व तमय मे वगे धूपत मे लोके तिब्बाटे मे धूपते एक विशेष अत्यर्थना मे धूपते अति विशाल पिलिम्यान या अटी तीस पहाकट भीतर उसे पिलिम्यान अटसिय गाना पितर तीन कौद मेव हदे अदर विशाल प्रश्न लग्न इतना वीडियो के कथा करंडे अन्ने मे धूपते कोई वगे विनिसु जीवत्वेला अद्द मोनवाद मे पिलिम हदुवे कोहोमद अणित रटवल अंतर संबंधतावे नत्ता अणित रटवल दुरास्तव पिहिटला तीनवना मे धूपत कोहोमद अणित रटवल संबंधतावे नत्व मे वगे पिलिम्यान हदुवे कोहोमद मे मिनिसु जीवत्वने अवसाने कोहोमद मे मिनिसु अतुरुदहन वेला गिये एकिनेक कथा करमु मे वीडियो एके www.singhapaul.com නොමිලේ වෙලද දැන්වීම සඳහා මේ වෙබඩේ භාවිත කරගන්න. ඉතින් මේ දූපතේ නම ඊස්ටර් අයිලන්ඩ්. ඉතින් මං කලින් කිව්වා වගේ මේ දූපත අනිත් රටවල් වලින් ටිකක් දුරස්ව තමයි පිහිටලා තියෙන්නේ. උදාහරණයකට කියනවා නම් එහෙම මේ දූපතේ ඉඳලා ළඟම තියෙන රට හැටියට පෙන්වන්නේ චිලි රට. හැබැයි මේ දූපතේ චිලි රටටයි තියෙන දුර 62300යි. ඒ කියන්නේ මේ දූපතේ ඉඳලා සාමාන්‍ය අපි වගේ මිනිස්සෙක් හම්බෙන්න ඕනේ නම් හැතැම්ම 2300ක් පහු කරගෙන තමයි එන්න ඕනේ. තවත් සරලව කියනවා නම් එහෙම ගුවන් යානයක එනවා නම් පය පහකට වඩා එන්න ඕනේ. එතකොට තමයි මේ දූපතේ කවුරු හරි හිටියා නම් සාමාන්‍ය මිනිස්සෙක් හම්බෙන්න ඒ තරම් දුර එන්න ඕනේ. ඒ කියන්නේ මේ ලෝකෙන් ඒ තරමටම දුරස් වෙලා තියෙන දූපතක් තමයි මේ ඊස්ට් අයිලන්ඩ් කියන දූපත. ඉතින් මම කලින් කිව්වා වගේ මේ දූපතේ විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි මේකේ අති විශාල පිළිමයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පිළිමයක් නෙවෙයි. එක පිළිමයක් අවම වශයෙන් අඩි 30 33ක් අතර උස පිළිමයක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ පිළිමේ බර ගත්තා නම් එහෙම එක පිළිමයක් කිලෝ 90000ක් විතර දල වශයෙන් කිලෝ 90000ක් විතර ඇති කියලා කියනවා. සාමාන්‍යයෙන් ඉනෙන් උඩ මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සගේ ඉනෙන් උඩ තමයි බැලු බල්මට මේ පිළිමේ පේන්නේ. හැබැයි මේක තවදුරටත් හරලා බලනකොට තමයි තේරෙන්නේ සම්පූර්ණ මිනිස්සෙක්ගේ ඉනෙන් උඩ කොටස මේගොල්ලෝ පේන විදිහට හදලා තිනවා. ඉනෙන් පල්ලෙහා කොටස පොළවට යට කරලා හදලා තිනවා. ඉතින් මේ වගේ පිළිම 887ක් තියෙනවා. මේ 887ම ලෝකයාගෙන් දුරස් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය දල වශයෙන් කියනවා 13 වෙනි ශතවර්ෂයේ හෝ 15 වෙනි ශතවර්ෂයේ තමයි මේ පිළිමයන් හදලා තියෙන්නේ කියලා. එතකොට අපි හැමෝටම තව ප්‍රශ්නයක් එනවා. මහ මුහුදේ මේ වගේ කුඩා දූපතක් තියෙනවා නම් මොන වගේ ද්‍රව්‍ය භාවිතා කරලා තියෙනවද කියලා. ඒ දූපතේම ගිනි කන්දක් පිපිරලා තියෙනවා. මේ ගිනි කන්ද පිපිරලා අවසන් වුණාට පස්සේ ඒක ඉතුරු වෙලා තිබ්බ අලු ටික අරගෙන ආවිලා ඒක කම්ප්‍රෙස් කරලා තමයි මේ පිළිමයන් ටික හදලා තියෙන්නේ. එතකොට ඇයි මේ වගේ පිළිමයන් හැදුවේ කියන එක අදටත් විශාල ප්‍රශ්නත් ලග්න. ඒකට සමහර කට්ටිය කියන දෙයක් තමයි මේ දූපතට කවුරු හරි පිටින් එනවා නම් එහෙම. මේ වගේ උස පිළිමයන් තියෙනකොට දුරේ ඉඳලා බලනකොට පේන්නේ මිනිස්සු හිටගෙන ඉන්නා වගේ. එතකොට ඒගොල්ලන්ට බැලු බැලමට පේනවා අති විශාල මිනිස්සු මේ දූපතේ ඉන්නවා කියලා. අන්න ඒක හින්දා මේ දූපතට කවුරුත් එන්නේ නැහැ, හිරිහැර කරන්නේ නැහැ කියලා මතේ තියාගෙන තමයි මේගොල්ලෝ මේ විදිහට පිළිමයන් හදලා ඇත්තේ කියන එක හුඟක් කට්ටිය කියනවා. හැබැයි 100%ක් ඇයි මේක හැදුවේ කියන එක අදටත් විශාල ප්‍රශ්න අතුලක් නා. ඉතින් මං කිව්වා අඩි 33ක උස පිළිමයන් තිබ්බා කියලා. හැබැයි මෑතකදී හොයාගෙන තියෙනවා අඩි 77ක පිළිමයක් පොළවට යට වෙලා තිබිලා තියෙනවා කියලා. ඒකේ භාගයක් තමයි හාරලා එළියට අරන් තියෙන්නේ. ඉතින් මේ එළියට අරන් තියෙන කොටස සංසන්දනය කරලා බලලා කියනවා මේකේ බර කිලෝ 297000ක් තියෙයි කියලා. ඉතින් මෙතන තියෙන විශාල ප්‍රශ්නයක් තමයි 13 වෙනි ශතවර්ෂයේ 15 වෙනි ශතවර්ෂයේ නම් කොහොමද මේ මිනිස්සු මේ වගේ පිළිමයන් හැදුවේ? ඒක පළවෙනි ප්‍රශ්නත් ලකුණේ. දෙවෙනි එක මේ පිළිමයන් කොහොමද එක එක තැන්වලට ගිහිල්ලා මේ දූපත පුරාම තියෙනවා නම් එක තැනක හදලා අනිවාර්යයෙන් මේව ප්‍රවාහණය කරලා තියෙන්න ඕනේ. හැබැයි ප්‍රවාහණය කරලා නැහැ. මේ වගේ පිළිමයන් අද තියෙන තාක්ෂණයේ පවා ඉතාමත් අසීරු කාර්යයක් එක ප්‍රදේශයක ඉඳලා තව ප්‍රදේශයකට ගෙනියන්න. ඉතින් මේ දූපතේ ජීවත් වෙන මිනිස්සු කොහොමද මේක ප්‍රවාහණය කරලා තියෙන්නේ කියන එකත්
අදට විශාල ප්‍රශ්නත් ලකුණක්. ඉතින් මේ පිළිමය පිටිපස ඉතිහාසය තමයි මේක. ඉතින් මේ දූපතේ මොන වගේ මිනිස්සු ජීවත් වෙලා ඇද්ද කියන එකට උත්තරය තමයි මේ දූපතේ ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට රුපානොයි කියලා මිනිසු කොට්ටාශය තමයි ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. මේගොල්ල අවම වශයෙන් 15000 හෝ 17000 මේ දූපතේ ජීවත් වෙලා ඉඳලා ඇති කියලා මේ දූපතේ තියෙන නැෂ්ඨ අවශේෂ හැම දෙයක්ම එකතු කරලා මේගොල්ල නිගමනයකට එනවා. ඉතින් මේ වගේ හුඟක් පිළිමයන් තියෙනකොට එක පිළිමයක් විතරක් අමුතු විදියේ පිළිමයක් තිබිලා තියෙනවා. අනිත් පිළිමයන් ගත්තා නම් එහෙම සාමාන්‍ය මිනිස්සෙක්ගේ මූණ තමයි, හැබැයි ටිකක් වෙනස්. සාමාන්‍ය මිනිස්සෙකුට වඩා හුඟක් දිග මූණක් තියෙන්නේ, පළල් නහයක් තියෙන්නේ, ඒ වගේම විශාල කන් දෙකක්, අන්න ඒ වගේ සාමාන්‍ය මිනිස්සෙකගේ හැබැයි අති විශාල විදියට තමයි එයාගේ අංගයන් පිහිටලා තියෙන්නේ. උදාහරණයකට අති විශාල කන, අති විශාල නහය, අන්න ඒ විදියට. හැබැයි එක පිළිමයක් විතර මේ පිළිමයන් වලට හාත්පසින්ම වෙනස් පිළිමයක්. මේ පිළිමයන්ට භාවිතා කරපු අමුද්‍රව්‍ය නෙවෙයි මේ පිළිමයට භාවිතා කරලා තින්නේ. ඉතින් ඒ පිළිමය තවදුරටත් ඇනලයිස් කරලා බලනකොට විද්‍යාඥයෝ කියන දෙයක් තමයි ඒ පිළිමය පිහිටලා තියෙන ඒ ප්‍රදේශයත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඒක ඒගොල්ලන්ගේ ආගමික ස්ථානයක් හැටියට තමයි ඒගොල්ලෝ තියාගෙන ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය අපි පන්සල් යනවා වගේ, චර්ච් යනවා වගේ, පල්ලි යනවා වගේ මේගොල්ලෝ ඒ ප්‍රදේශයේ ආගමික ස්ථානයක් හැටියට හදලා තියෙනවා කියලා. මේ හැම දෙයක්ම නිගමනයන් විතරයි 100%ක් ඔප්පුන දේවල් නෙවෙයි. ඊට හේතුව තමයි මේකේ අභිරහස් අදටත් තියෙනවා. මේකේ තවදුරටත් හොයාගෙන යනවා විද්‍යාඥයෝ මේක පිටුපස මොන වගේ කතන්දර තියෙනවාද කියලා. ඉතින් මෙතෙක් හොයාගත්ත දේවල් තමයි මේක. ඉතින් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්, මේ තරම් ශක්තිමත් මිනිස්සු ඉඳලා තිනවා අතිවිශාල පිළිමයන් පවා ප්‍රවාහණය කරගෙන ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට මේ වගේ මිනිස්සුන්ගේ ජීවනෝපාය මොකක්ද කියලා හොත් ඉතින් එහෙම ඒගොල්ලෝ ගොවිතැන් කරලා තිනවා. ඒ විතරක් නෙවෙයි, මුහුදේ තියෙන මාළු අල්ලලා මේගොල්ලෝ පරිභෝජනය කරලා තිනවා. මේ දෙකෙන් තමයි මේගොල්ලෝ ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් තියෙන නැෂ්ඨාවශේෂ හැම එකක්ම ඇනලයිස් කරලා බලනකොට දූපතේ එක ප්‍රදේශයක තමයි මේගොල්ලෝ මේ හැම පිළිමයක්ම හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ පිළිමයන් ප්‍රවාහණය කරන්න මේගොල්ලෝ ක්‍රමවේදයන් දෙකක් භාවිත කරලා ඇති කියලා කියනවා. එකක් තමයි ගස් කපලා ඒ කොට අරගෙන ඒ කොට උඩ මේ පිළිමයන් තියලා රෝල් කරගෙන ගිහිල්ලා ඇති, එහෙම ප්‍රවාහණය කරලා ඇති කියලා එක කට්ටියක් කියනවා. තව කට්ටියක් කියනවා මේ පිළිම කඹ වලින් ගැට ගහලා ඇදගෙන ගිහිල්ලා ඇති කියලා. හැබැයි අදටත් විශාල ප්‍රශ්න අත ලකුණක්. ඒ කාලේ තිබ්බ තාක්ෂණයත් එක්ක මේ මිනිස්සු කොහොමද මේ දේවල් කරේ කියලා. එතකොට මේ දුප්පතේ ජීවත් වුණ මිනිසුන්ට, මේ තරම් ශක්තිමත් මිනිස්සු ජීවත් වෙලා හිටියා නම් එහෙම මේ මිනිසුන්ට මොනවද සිද්ධ වුනේ කියලා. ඒකටත් උත්තර කීපයක් තියෙනවා. එකක් තමයි මේ පිළිමයන් හදලා පිළිමයන් ප්‍රවාහණය කරන්න පිටසක්වල ජීවීන් උදව් කරලා ඇති කියන එක තර්කයක් තියෙනවා. හැබැයි මේක 99%ක් මිනිස්සු පිළිගන්නේ නැහැ. මොකද සාමාන්‍ය පිටසක්වල ජීවීන් උදව් කරලා තිබ්බා නම් එහෙම මේ ලෝකේ නැති මොකක් හරි අමුද්‍රව්‍යයක් ඒකට භාවිතා කරලා ඇති. හැබැයි මේ ප්‍රදේශෙම තියෙන අමුද්‍රව්‍යයක් භාවිතා කරලා තියෙන හින්දා පිටසක්වල ජීවීන් උදව් කරන්න තියෙන chances හුඟක් අඩුයි කියලා එක තර්කයක් තියෙනවා. තව තර්කයක් තමයි අපි හැමෝම දන්නා ඒ දවස්වල යුරෝපයේ රටවල් එංගලන්තයේ මේ වගේ රටවල් වෙන වෙන ප්‍රදේශයන් වලට ගිහිල්ලා ඒ ප්‍රදේශයන් තමාගේ පාලනයට ගත්තා. ඒ විතර නෙවෙයි, ඒ ප්‍රදේශයේ හිටපු මිනිස්සු තමාගේ රටට අරගෙන ගියා වහල්කමට. අන්න ඒ වගේ දේවල් හුඟක් සිද්ධ වුණා. ඉතින් මෙහෙම යුරෝපයේ එංගලන්තයේ අන්න ඒ වගේ රටවල් අලුත් රටවල් හොයාගෙන යනකොට මේ දූපත හම්බෙලා ඇති. ඒ දූපතේ මිනිස්සු වහල්කමට අරගෙන ගිහිල්ලා ඇති කියලා තව තර්කයකුත් තියෙනවා. ඉතින් මුලදී එක කොට්ටාශයක් අරගෙන ගියාට පස්සේ තමයි මේ ගල් හදලා, නැත්නම් මේ පිළිමයන් හදලා ඒගොල්ලෝ පිටවලා තියලා තියෙන්නේ. ඊට පස්සේ කවුරු හරි ආවා නම් මේක බලලා ආයේ හැරිලා ගිහිල්ලා ඇති කියලා හුඟක් පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. හැබැයි කවුරු හරි පිටින් මිනිස්සෙක් මේ දූපතට ඇතුල් වුණාට පස්සේ ඒගොල්ලන්ගේ මොකක් හරි රෝගයක් මේගොල්ලන්ට ඇවිල්ලා, උදාහරණයකට මේ වගේ දූපත්වල ඉන්න මිනිස්සු ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බැක්ටීරියාස් වලට සහ වෛරස් වලට විතරයි හැඩ ගැහිලා තියෙන්නේ. පිටින් කවුරු හරි ඇවිල්ලා මොකක් හරි අලුත් වෛරස් එකක් ආවා නම් එහෙම ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒකට එරෙහිව සටන් කරන්න තියෙන chances හුඟක් අඩුයි. අන්න ඒ වගේ පිටින් කවුරු හරි ඇවිල්ලා ඒගොල්ලන්ගේ මොනවා හරි රෝගයක් මේ දූපතේ කට්ටියට දීලා ගිහිල්ලා සාමාන්‍ය පොඩි රෝගයක් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාට නැත්නම් මේ රෝගය පතුරවපු පුද්ගලයාට විශාල රෝගයක් නොවෙන්න පුළුවන්. හැබැයි මේ මිනිසුන්ට පොඩි රෝගයක් වුණත් විශාල ලෙස බලපානවා. ඒකට හේතුව තමයි මේගොල්ලන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. ඒ දූපතට ආවෙනික වූ වෛරස් සහ බැක්ටීරියා වලට විතරයි හැඩ ගැහිලා තියෙන්නේ. අන්න ඒ වගේ රෝගයන් නිසා මේගොල්ලෝ නැති වෙලා ඇති කියලා තව කතාවක් කියනවා. ඉතින් මේ වගේ තර්කයන් හුඟක් තිබ්බත් පිටසක්වල ජීවීන් එහෙම නැත්නම් කවුරු හරි වහල්කමට අරන් ගියා, එහෙම නැත්නම් රෝගයක් ඇවිල්ලා නැති වුණා, මේ වගේ හුඟක් තර්කයන් තිබ්බත් අදට මේ දූපතේ හිටපු 15000 හෝ 17000 මිනිස්සුන්ට මොනවාද වුනේ කියන එක
විශාල ප්‍රශ්නාත ලකුණක්. ඒ විතරක් නෙවෙයි, ඇයි මේ වගේ පිළිමයල් හැදුවේ කියන එක විශාල ප්‍රශ්නාත ලකුණක්. මේ පිළිමයන් කොහොමද ප්‍රවාහණය කරේ කියප එක විශාල ප්‍රශ්නාත ලකුණක්. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන දූපත තමයි මේ ඊස්ට් අයිලන්ඩ් කියන දූපත. ඉතින් ඔයගොල්ලෝ මේ දූපත ගැන මොනවද හිතන්නේ කියන එක කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. සිංහ ධර්ම channel එකට subscribe කරන්න. මේ වගේ හොඳ හොඳ වෙනස් වීඩියෝස් අරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකෙන් දහය පැති දින bell icon එකක් click කරන්න www.singhapaulu.com ඔයගොල්ලන්ගේම web අඩවිය. සුබ දවසක්.